එමයි තමයි මහජනතාවගෙන් තමයි ඔබ වහන්සේලා ජීවිතන පතන දේවා ඒ පින්ලවාගෙන ඒ පහළ වෙන්නේ ඒ පින්න ලබා ගන්න මේ ලංකාව ආදී සෑම ජීවනාටම ඔබ වහන්සේලාගේ ආශිර්වාදයේ උපකාරය ලබා දීලා මේ මහජනතාව මේ දුකින් ගලවන්න ඔබ වහන්සේලාගේ සීතාදාය උපකාර ලබා දෙන්න ඔබ වහන්සේලාගේ ඉල්ලාගෙන තවද කල්පනා කරන කාලයේ රෝහාන් මාඩිගේ රවන්තය දුරට පටංගම් මොකද හැමෝම දන්නවා කියන සත්‍යම් දෙයක් කියන දෙයක් නැහැ හැමෝම අසන තත්ත්වයට පත් වෙලා තියෙන රටක් විදියට ගත්තම ඒ අතන අපි බලාපොරොත්තුනේ මහින්ද රාජපක්ෂ මැතිතුමා වටා එකතු වෙලා විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනතාවට දන් දෙදුන්නේ එහෙම නැතු වෙන වෙන කට්ටියට මුදල් ලැබෙතිලා මේ රට විනාශ කරන්න නෙමෙයි මදන අපි හැමෝම මෙතන හිටියා ගොඩක් කට්ටිය පාගමන් ගිහින් මේ අඳු බලෙත් පත් කරන ගොඩ ලොකු මහන්සියක් ගත්තා මගේ ජීවිතේ පරිවර්තන කඳුළු දැසුත් කියාවා මේ පාර්ලිමේන්තු රටේ කොළඹ වැඩි වලට මේ වැඩි කැපකිරීමක් අපි කළා මේ තවදුරටත් මංගිතන්නේ මේ රජයේ තුල සිටීමින් වරප්‍රසාද භුක්ති විඳින අපට මංගිතන්නේ මට දැනෙන විදියට අයිතියක් නැහැ ජනතාවට මේ තීන් බස් එක. ඒ නිසා අපි ඉදිරියේදී එකතු වෙලා මේ ගමන තවත් ශක්තිමත් කර අපි දරුවන්ට ඔබේ දරුවන්ට මොදක් වේ කියලා හිතන දේශපාලන ධාරාවට එක් කරලා වැඩ කරලා රට දිනවල අපුක් සහාය ගමු රට හදන්න. හැමෝම විශේෂයෙන්ම 2018 පළාත් පාලන ඡන්ද සටන අපි ආරම්භ කරේ මේ පුරාණ අම්පිටිය දේවාල භූමියෙන් එම මැතිවරණයෙන් අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පරන්දිණිය රාජ්‍ය සභාව ලංකාවෙන් අංක 1ට ඔසවා තැබුවා එම මැතිවරණයේදී 72.6% ඉහළම ප්‍රතිශතයක් ලබා ගනිමින් මම පරන්දිණි රාජ්‍ය සභාවට මන්ත්‍රීවරයෙකුට තේරීපත් වුණා. ඉතින් ඇත්තටම අපි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ගැන විශ්වාසය තිබිලා එතුමා වටා එකතු වෙලා මෙයාව ගමනේදී මේ වන විට අපේ රටේ තත්ත්වය ඉතාමත්ම ශෝචනීය තැනකට වැටලා තියෙනවා. විශේෂයෙන් අපි දන්නවා ගෑස් පෝලිං, ඩීසල් පෝලිං, භූමි තෙල් පෝලිං, ඒ වගේම කිරිපිටි පෝලිං ඒ විතරක් නෙමෙයි විදුලි කැපීම තුළ ජනතාව අන්ත අසන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මෙවැනි වටපිටාවක ඖෂධ මිල ගණන් වැඩි වෙලා තියෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වැඩි වෙලා තියෙනවා. ඉතිහාසයේ වැඩි මගයකින් ඉන්ධන මිල වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ අපේ රටේ ජනතාව දැඩි ජීවන අරගලයකට මුහුණ දීලා සිටිනවා මහපාරේ. මෙවැනි තත්ත්වයක් තුළ තවදුරටත් මේ ආණ්ඩුවේ කටයුතු කරන්න මම අපේක්ෂා කරන්නේ. ඒ නිසා විශේෂයෙන් මේ ඓතිහාසික අම්පිටිය පුරාණ දේවාල භූමියේ සිට අද මම ප්‍රකාශ කරන්න කැමති මා විසින් දරන ලද කරන්දනීය රාජ්‍ය සභාවේ මන්ත්‍රී ධුරෙන් මම ඉල්ලා අස්වෙන අතරම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සමාජිකත්වෙන්ද අද දවසේ ඉල්ලා අස්වෙනවා. ඉතින් මේ වෙලාවේ අවසාන වශයෙන් මම ප්‍රකාශ කරන්න කැමති විශේෂයෙන්ම අපි අද පටන් ගන්න ගමන හෙට දවසේ අපේ රට ගොඩ ගන්න පුළුවන් දේශපාලන ධාරාවකට පොහොට්ටු අපේ ශක්තිය ලබා දෙමින් අපේ රටේ ජනතාව මේ දුකින් මුදව ගන්න අපේ සම්පූර්ණ කාලය වැය කරමින් කැපවී කටයුතු කරන බවට මම මේ ලාවේ ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම මම හිතන්නේ මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. අද අපේ රටේ ජනතාව පත් වෙලා තියෙන තත්ත්වය
අමුතෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් අපි අපේ පාක්ෂිකයන් සමග සාකච්ඡා කරලා තමයි මේ තීන්දුවට ආවේ. විශේෂයෙන් මේ ස්ථානයේ රැස්සීලා ඉන්නේ කරන්දිණිය ප්‍රදේශයේ කරන්දිණිය ආසනේ පොහොට්ටුව පක්ෂේ රැස්වීම තියලා කැන්වසින් ගිහිල්ලා ගෙයින්ගෙට ඒ වගේම මහින්ද සුළඟ පටන් ගත්ත දවස් ඉඳන් කොළඹ ගිහිල්ලා මේ ආණ්ඩුව ගොඩනගන්න ශක්ති දීපු පිරිසක් මේ රැස්සලා තියෙනවා. මෙතන ඉන්නේ සුළු පිරිසක් විතරයි. තව විශාල පිරිසක් ඉදිරියේදී අපිත් එක්ක එකතු වෙලා විශේෂයෙන්ම මේ පවතින පාලනයට විරුද්ධව රට ගොඩනගන සටනට එකතු වෙන බලාපොරොත්තුෙන් ඉන්නවා.